හමුදුරුවනේ සිල් මෑණිවරණේ වගේම අදනි දුවල පුතාලා ඔයාල් හැමෝටම සුබ දවසක් වේවා කියලා පාර්තනා කරනවා අපේ අදත් ඩප පිරිවෙෙන් ඩකන් සමගින්න් අපි මේ සම්බන්ධ වෙන්න ඉතින් අපේ මේ වෙන කොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ පහසේනයේ හයවෙනි පාඩම සම්බාද්ධී ඉතින් අපි හයවෙනි පාඩමේ කොටස් තුනකින් කොටස් තුනකින් මේ වෙනකොට අප පොඩි හාන්දුුරලගේ පිළිබඳ දැනුම ඥානය අපි වැඩි කරගත්තා වැඩි කරන්නට අපි දැනුම එකතු කරගත්තා. තිං අපි අද මේ සිදු කරන්නේ වෙනි පාඩමට අදාළ හතරවෙනි කොටසයි. හතරවෙනි කොටස. අපි අදත් කතා කරන්නේ. අපි මීට පෙරකොටසිදී සාකච්ඡා කලා ව්‍යන්ජන සන්ධි පිළිබඳව ව්‍යන්ජන සන්දිී හඳුනාගානය කොහොමද එ ව්‍යංජන සන් ව්‍යයංජන සන්දිවල, අපි තියන ශේෂ ලක්ෂණ මොනවද කියලා වාකෙ කිහිපයක එන සඳි පද උපුටල අරගනිමින්ඒවා විස්තරාත්මකව සාකච්ඡා කරමින් අපි කතා කලා. ඉතිං දැන් අපි සූදානන් වෙන්නේ අප ඒ තුන්වෙනි කොටසදී නතර කරපු එතන ඉඳගන අපි ඉදිරියට අපේ පාඩම අද කොටසිං අරගෙන යන්නට. න අපේ පොඩි හන්දුුලට මතක ඇති අපට වා දහයක් අපිට අපේ පෙළපොතේ අපට ලබාදීල තියෙනවා පෙළපොතේ අපිට ලබාදීල තියෙන මේ වාකෙටික මේ වා කෙටික අපි කියව්වා කියවෙලා අපි මේක තියන සන්ඳි පදටික සඳි පදටික අපි වෙන්කර ගත්තා වෙන් කිරීම කලා ති අප පොඩි හාදුුරු දැන් තමාන්ගේ පෙළපොතේ ඒ සටහන්ත ලියාගෙන ඇති ඒවාගේම පලවෙනි වාක්‍ය තුන්න තුළ දකිට ලැබෙන සියලුම සන්ධිපද ටික ගැන අපේ සාකච්ඡා කලා. තින් අද අපි දැන් හතරවෙනි වාකයෙන් තමයි අපේ හතරවෙනි වාක්‍ය අන්තර්ගත සන්ධිපද තමයි දැන් එතන ඉඳං ඉදිරියට තමයි දැන් සාකච්ඡා කරන්නඩ බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි හතරවෙනි වා්‍යය තියෙන ඔන්න සන්ධිපදයක් අපිට තියෙනවා කංචි ධර්ථයන. කිංචි ධර්ථයන අපි වකරල ලියා ගමු කිංචි ධර්ථයන ඔන්න අපිට දීල තියන කිංචි ධර්ථයන තමයි සඳි පදේ අප මේ බෙන් කරගම විසධි කරගමු ංචිත්ංචිත් පර්ථන ඔන්න අපි දැන් ඔන්න? විසන්ධයත් ලිය ගත්ත කොහොමද කංචි ධර්ථයන විසන්ඳි වෙන්නේකිංචිත් අර්ථනකිංචිත් අර්ථයන කියන මෙන පද දෙක එකතු වෙලාත්තාමයි මොකක්ද හැදෙන්න්නේකිංචි ධර්ථයන කියන මෙනම සඳිපදය හැදෙන්නේ. දැම් පොඩි හාමුදුරුවෝ බලන්න හොඳට අපි දැන් කතා කලා මේ වෙන කොට මීට පෙරකොටසදී තයනට වෙන විශේෂතා දෙකක් අපි සාකච්ඡා කළ මොකදද එකක් වයන්නට පෙරයන්නට එ වයන්න පරක්ෂරය හැටියට තිබිලා තයන්න පූර්වාක්ෂරය හැටියට තිබුණොත්ඒ වෙලාවට තයන්නට මොකද වනේ තයන්න දයන්න බවට පත් වනා. ඒකට අපිට උදාහන්න දෙකක් මේ වාක්‍ය තුළ හම්බනාා මෙතැන කස්මින්චිස් කස්මින් ස්ටිද් වනේ කියනමින්න මේ කියන පද සන්දියයි.ඒවගේම අපිට හම්බු වනා ආපහු මකදද මෙන්න මෙතැන තියෙනවා තද්දවාර්තා නේද තද්දවාර්තා කියන පදයක් අන්න වයන්නට පෙරතයන්න තිබීමෙන් අන්න තයන්න දයන්න විච්චවස්ථාවක් තමයි ඒ පද දෙකෙන්ම අපිට හම්බවනේ ඉන්න පස්සේ අපිට ඔන්න තයන්න ලයන්න විච්චවස්ථාවක් නේද තයන්න ලයන්න විච්චවස්ථාවක් අපිට හම්බනාා තල් ලික්්‍යතා කියන මෙන්න මෙතන තියෙන සංධිපද. තොන එතනමොකද නේ ලයන්න පරක්ෂරේ හැට තිබුණ පරක්ෂරය හැටියට තිබුණ එහම තියෙන වෙලා වෙත් අයනට මොක දුනේ ලයන්න බවට පත් වුණ. ඔන්න තයන්න දයන්නත් වුණ තයන්න ලයන්නත් වනා දැන් අවස්ථා දෙක මතකෙට ගත්තා. දැ මේකෙ වෙලා තියෙන්නේ බලන්න විසන්ධිපදේ දිහා විසන්ධිපද දෙක ඔන්න පූර්ුවක්ෂරයේ හැටියට තියෙනවා අල් තයන්න. නේද පූරුවක්ෂරයේ හැටියට අල් තයන්න තියෙනම පරක්ෂරයේ හැටියට අයන්න තියෙනවා අන්න. දැන් ස්වරයක් තමයි පස්සෙ තියෙන්නේ. ස්ොරයකට කලින් තමයිල් තයන්න තියෙන්න්නේ ඔන්න මතක තියාගන්න ස්වරේකට කලින් අල් තයන්න අපිට හම්බ වෙනවනං ස්වරයට කලින් අපිටල් තයන්න හම්බෙනවනං ඒකත් වෙන්න මොකද දයන්න බවට පත් වෙනවා. මොකක් බවටද දයන්න බවට පත්වෙනවා එහෙනම් දැන් තයන්න දයන්න වෙන්න පුළුවන් අවස්ථා දෙක් දැන් අපි කත්තා කරලා තියෙනවා මොකක්ද එකක් වයන්න තිබුණොත් පරක්සරය හැටියට අන්නත්ක තමයි ස්වරයක් තිබුණොත් පරාක්ෂරය හැටියට ඒ අවස්ථා දෙකේදම ඔන්න තයන්න දයන්න වෙනවා බලන්නක වෙලා තියෙන්නේ කිංචි ධර්ථයන කියන තැන මේ තයන්න දයන්න වෙලා අර්ථයන කියන තැන තියෙන අයන්න දයන්න ඇතුළට ගිහිෙල්ලද වෙලා ඒද මේ පැත්තෙන් කිංචි දක්වා තියෙනවා මේ පැත්තෙන් දයන්න තයන්න දයන්න වෙලා දයන්න තියෙනවා ඉට පස්ස අයන්න දයන්න තුළට දාලා මේ පැත්නෙන් irර්ථයන කියනක එකතු වෙලා තියෙනවා. කංචි ධර්ථයන කියලා, කංචි දර්ථයන කියලා සඳිපදය හැදිල තියෙන වෙන මොකූත් වෙලානෙමයි වෙන මොකූත්්‍ර වෙලාන වෙලා තියෙ එක්කමදේ තමයි තයන්න දයන්නවීම. එහත් තයන්න දයන්න වෙන ඔන්න තවත් අවස්ථාව බිසේෂයෙන් සටහංකරගන්නට ඕන උදාහරණෙත් එක්ක ස්ොරයක් තියෙනවනම් පරාක්ෂරය හැටියට අන්න ඒ වෙලාවට රක්ෂරයට කලින් තියෙන පරස්ොරයට කලින් තියෙන තයන්න දයන්න බවට පත්වයෙනවා දැන්න බවට පත්වයෙනවා හරි අපි යම් පස්සනිවාකට නේද ඔන්න හතරවෙනිවාක්‍ය තියෙන් එපමනයි පස්වනිවාකෙට යම් ඒේ ඔන්න අපිට හම්බේවා පළවෙනිම වචනය සන්දිි පදයක් නේද අධ්‍යහාම් යද්‍යාහන් කියන්න මොකක්ද යද්‍යහන් කියනක අපි සන්ධි පදයක් හිදක් කතා කරමු දැ මේ පිළිබඳ දැනුමනම් පොඩි හඳුලට තියෙන් ඕන හොඳට මනේද පොඩි හඳුලට දැනුම තිෙන්න්නන හොට මොකද මේ සන්දිය නිර් විසධි කරමු විසන්ධි කරලා බලමු යද්දී යදි අහන්. මොකක්ද මේ සන්ධිය අන්න ස්වර සන්දියට අයිති සන්දී පදයක් නේද ස්වර සන්දියයට අයිති සන්ධි පදයක් ඇයි ස්වරසන්දියය කියලා කියන්නේ යද කියන තැන ඉවරවෙන්න යන්නේ අහන් කියල තැන පටන්ගන්න අයන්නෙන් මේක වැටනේ යන්න අන්න ස්වරයක් පස්සෙ තියනෙන කොට මොකදුණේ යන්න අල්ි අයන්න බවට පත් වෙලා යද්‍යහන් කියන මෙන්න මේ පදය මේ පදය නිර්මාණය වෙලා තියෙන. එක ම විස්තරාත්මය කතා කරන්න මේ වෙනට කතා කරලා අවසංනිසා බලමු මෙන්න මෙතන තියෙනව තවත් සන්ධිපදයක් විශේෂයෙන්ම අංජන සන්දියට යිති වෙන අප එතන තියෙනවා සන්දිිපද කීපයක් අපි එකක් ගමු සන්මාස් සන් මාස කියන වචනය ගමු ඔන්න ස ඔන්න සන්දිී පදය මේක විසන්දිි වෙන්නේ කොහොමද සන් මාස කියන එක ස මාස ඔන්න විසන්දිය සන්මාස තමයි සන්ධිය සට් මාස තමයි විසන්දිය. බලන්න පූර්ුවක්ෂරය හැටියට මොකක්ද තියෙන්නේ ඔන්න පූර්ුවක්ෂරයට තියෙන්නේ ටයන්න හැබැයි පරාක්ෂරයට තියෙන්නේ අල්මයන්න නද ටයන්න තියෙන පූර්ුවක්සරය හටට පරක්සරය හැටියට මයන්න තියෙනවා. එහෙනම් ඔන්න බලන්නක මාස කියන එක මෙන් මාස කියන එක එහෙම්මම තියෙනවා. වෙනසක් නැතුව. එහෙනම් මේ පැත්තට කිසිදු වෙනසක් වෙලා හැබැයි මේ පැත්ත වෙනසක් වෙලා තියෙනවා. ටයන්න නෑ මෙතන. තයන්න වෙනුවට තියනෙ නයන්නක් නෑද පයන්න වෙනුවට තියෙන්නේ නයන්න. එහෙනම් මොකද වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ වර්ගාන්ත අකුරක්නම් මොකද මේ වර්ගාන්ත අ පවර්ගයේ තියන අවසා අකුර තමයි මයන්න නේද පවර්ගයේ පර් පවර්ගයේ අවසානකුර, වර්ගාන්ත අකුර තමයිම, තකොට වෙලා තියෙන්න මොකක්ද තයන්නේ අන ටයන්න කියන වර්ග ටවර්ගයි න මෙ ටයන්න කියන්න ටවර්ගය නේද මෙන්න මේ ටවර්ගයේ අවසානකර තමයි ඔන්න මූර්දජන නේද මූර්දජන්න එහම නැත්තා මූර්දජන තයන්න වෙනුවට අන්න මූර්දය අ තයන්න වෙනුවට ඇවිල තියනම්ටවර්ගයේ අවසානකර මූර්දජන යන්නනේ අට ඩඩන්න කියන තවර්ගයේ තියෙන අවසානාකුරන්න අල් ටයන්න වෙනුවට ඇවිල්ල තියෙනවා. අල් ටයන්න වෙනුවට ල් නයන්න එම වර්ගේම අවසනාකුර. එහෙනං වෙලා තියෙන්නේ මොකදද. තයන්නට පස්සේ එහ තයන්නට පස්සේ පරාකුර හැටියට වර්ගාන් තකුරක් තිය තියෙනවා විශේසයම මයන්න වර්ගාන් තකුරා. එහෙම තියෙන වෙලා ටයන්නට මොකද වෙලා තියන්නේ ම වර්ගේ අවසානාකුර එහෙම නැත්ත වර්ගාන්ත අකුර ආදේශවීමක් වෙලා තියෙනවා. වෙන කිසිදු වෙනසක් වෙලා නෑ. වෙන කිසිදු වෙනසක් වෙලා නෑ තයවර්ගය තියෙන අව වර්ගාන්ත අකුර ආදේශවීම පමණයි මෙතන වෙලා තියෙන්නේ. එහෙම වෙලා සට්‍ර එක සන් වෙලා සන්මාස කියලා ඔන්න සන්ධිපදය හැදිලා තියෙනවා. එහෙනම් පොඩි හාම්දුරුවනේ පැහැදිලී නේද. ැහැදිලි වර්ගාන්තකුරක් පසුුවකුර හැටියට තියෙනකොට ඉක්ට කලින් තියෙනවනං ටයන්න ඒටයන්නේ තයන්නේ අවසා තයන්න අයිති වර්ගයේ අවසාන අකුර වර්ගාන්ත අකුර ාදේශ වෙලා තියෙනවා. එහෙනම් ඔන්න මතක තියාගන්න වෙලා තියෙනදී. හරි. අපියන් එතන තියෙනවා තවස් සන්ධයක් මාස අභ්‍යන්තරනේද මාසාභ්‍යන්තර. අප සධිපදලියමු මාස අභ්‍යන්තර මාස අභ්‍යන්තර කියන ඔන්න සදිිපදය තියනවා අපි වංකරමු මාස අභ්‍යන්තර නේද මාස අභ්‍යන්තර වෙලා තියන්නේෙ ොකක්ද මෙතැනන් තිෙන්නේ අන්න අපි ස්වරසඳිවලදිී කතා කරා මාස කියන තැන ඉවරවෙන්න අයන්න තියෙනවා මේ පැත්තෙත් අයන්න තියෙනවා සමානස්වර දෙකා සමාන ස්වර දෙකක් තිබ්බහම් මොකද වෙන්නේ ඒ දෙකේ දීර්ග වෙනවා මාසාවෙලා තියෙනවා මාසාභ්‍යන්තර වෙලා තියෙනවා ඒ ගැන කතා කරන්න ඔන්නෑ විස්තර අපි ගොඩක් දැන් කතා කරලා තියෙන නිසා. ිට තවසන්දියක් එතරහම් වෙන. අභ්‍යන්තරේව නේද. අභ්‍යන්තර ඒ අභ්‍යන්තරේව වෙන ඒකත් ස්වරසන්ධියක් නේද. අභ්‍යන්තරේව අපි තරේව විතරක් ගමු තරයි නේද මේ කතා කරලා තියෙන නිසා ස්වරසන්දිිම විස්තර කතා කරන්න ඕනෑ තරේ මංකින් අවසාන කෘතුන විතර ගත්තේ සන්ධිය තියෙන මෙන්න මෙතන අ්‍යන්තර නේද. අභ්‍යන්තර තර, එතවට ර තියෙන තැන තියෙනවා අයන්න මේ පැත්තිෙන් ඒව එකතු වෙන්නේ එතකොට ඒ අයන්නයි ඒන්නයි දෙක එක තුන්න හම අපි දන්නවා හැදෙන අකුර මකක්ද අපිට ඒනෙම මෙනිද ඉව තියෙනෙ නද අභ්‍යන්තර තර ඉව මෙතන තිය තරේව කියන තැන ඉව කියන පදේ එකතු වෙන්නේ එතකොට තන යෙන්නේ ඒ අකුර නද මේ අයන්න ඒයන්නයි දෙ එක තුනහම හැදෙන්නමකක්ද අන්න ඒ අකුර අයන්නයි යන්නයි දෙ එක තුන්හම හැදන්නේ ඒ අකුර ඒකතු වෙලා තමයි අභ්‍යන් තරේව කියලා ඔන්න සන්දිි වෙලා තියෙන්නේ හරි අපි එතැනත් තියෙන සවර සන්ධයක් නිසා කතා අපි විස්තරාත්ම කතා කරන නෑ ඒවාගේ තව පුත්‍රාන් පණ්ඩිතාන් කරිස් යාමි අන්න ඒ කෙරේ හොත් අපිට ස්වරසන්දිියයක් තියෙන මෙන්න මෙතන විතරයි නේද සන්මාස සන්මාසකෙන් තැන විතරයි ව්‍යංජන සදිි අත් ය නිිතුර ඔක්කම අපට වාක්‍ය තුළ හම්බ වෙන්නේ කොම සවරසන්දිී හරි ඊළඟට තියෙන ඔවන්න බලන්න තවත් අපිට සන්ධිපදයක් හයවෙනි වාක්‍ය තුළ සුහර්ත් බේදන්නේද සුහර්ත් බේදන් අපි පදේලියට ගමු

සුහර් බේ දං හරි මෙන්න මෙහෙමයි අපිට සන්දිිපදය මේ කොහොමද අපි විසන්ධි කරන්නේ බලන්න විසන්දිි කරම අපි ස සුහර්ත් බහේදාං ඔන්න විසන්දිිය නේද සුහත් බේදම් මොකද වෙලා තියන්නේ. මොකද වෙලා තියන්නේ ඔන්න බලන්නකෝ අපි දැන් තයන්නට වෙන්න පුළුවන් කරණත් වුණක් ගැන කතා කලා. එකක් කතා කලා අයන්නට කලින් තයන්න තිබ්බොද්ධ යන්න වෙනවා. ඊට පස්සේ ලෑන්ට කලින් තයන්න තිබුණොත් අල්ලා යන්න වෙනවා සොරයකට කලින් තයන්න තිබුණොත් දයන්න වෙනවා ඔන්න දැන් තවත් අපිටක් හබුණා. බයන්නට කලින්. නේද බහ මහප්‍රාණ බහ අකුරට කලින් තයන්න තිබුණොත්. ඒත් මොකද වෙන්නේ. ඒත් වෙන්නේ. දහ වෙනවා නේද දහ ආදේශ වෙනවා එහෙම වෙලා තමයි සුහර්ත් බේද වෙන කිසි දෙයක් වෙලා නෑ වෙන කිසි දෙයක් වෙලා නෑ අල්තයන්නට අල්දයන්න වෙලා තමයි සුහර්ත් බේදන් කියන පද දෙක එකතු වෙලා තියනෙ සුහර්ද බේදන් කියලා. ඔන්න එහෙනම් අපි දැන් තයන්නට වෙන්න පුළුවන් කාරණ හතරක්කගෙන ගත්තා තයන්ට වෙන්න පුළුවන් කාරන්න හතරක් කිඉගෙන ගත්තා. හරි. අපි එහනම් දැන්. එකත් පහසුයි ඉනට බලමුත්න්න තවත් අපිට හම් වෙනවා තවත් ත්‍රුණුත තවත් ශුත ලියමු අපි සඳිපදේ තව ුත මේ තමයි සදිිපදේ විසන්ධිකරමු තා වත් සනුත ඔන්න විසන්ධිපදේ මේක නට එක සංකීර්ණයි වගේ හැබැයි මේක සංකීර්ණ බවක් අපිට එහෙම පෙන් සංකීන වනත් අපිට මේ තියන වෙන වෙලා තියෙන මොකද කියලා අපිට බලාගත් තම අවිට මේ එකක හරිම ලේසි බලන්නක වෙලා තියෙ මොකොද කියලා දැම් මෙතන අල්තයන්න තියන. න්න විසාන්ධිපදේ අල්තයන්න තියෙනවා හැබැයි මෙතන අල්තයන්න නෑ. මෙතර ස්රූ තියෙනවා මෙතන ස්රූ නෑ. එහෙනම් පූර්ුවක්ෂරයයි පරාක්ෂරය කියන දෙකම මෙතන නෑ. පූර්ුවක්සර හැබැයි මෙහෙන් තාව කියන එක තාව කියන එක ඔන්න මෙතන තියෙනවා. නොත කියන එකත් මෙතන තියෙනවා. එතකොට ඔන්න අලුතෙන් ඇවිල්ල තියෙන්නේ අල්තයන්නයි ස්ුරුවයන්යි දෙකමනෑ හැබැයි ඒ වෙනුවට ඇවිල්ල තියෙනවා. ඉචත්‍රු. නෑද. ඉචරු. ම් ොද වෙලා තියෙන්නේ. තයන්න වෙලා තියෙන්නේ අල්චයන්න බවට පත් වෙලා තියෙනවා. ස්රු කියන එක මොකද වෙලා තියෙන්නේ මහ ප්‍රාණචයභවට පත් වෙලා තියෙනවා නේද ස්රු කියන එක මහප්‍රාණ්චයලා තයන්න අල්පචය වෙලා තියෙනවා ඔන්න එහෙනම් බල මෙහෙම තිබුණොත් අපිට පද දෙකේ පද දෙක හම්බෙනවා පළවෙනි පදේ අවසාන තියෙන්නේ තයන්නක් ඔ ඔන්න තයන්න චයන්න විච්චවස්ථාවක් අපි හම්බේෙන හැබැත් යන්න චයන්න වෙන හොමවස්ථාවකද. තයන්න චයන්න වෙන්නේ. ඔන්න ඊට පස්සෙ තියෙනව තාළුජ තාළුජෙස අකුර තතාළු ජෙසය අකුර තිබුණොත් න්න තාළු ජසයකුරට වෙන ආදේශයා මහප්‍රාණ ජ අකුර ආදේශ වෙලා තියෙනවා. එහෙම තමයි ඔන්න තාවත් සුනුත කියන එක තාවච්චුණොත කියලා ඔන්න උච්චාරණය වෙලා තියෙන්න්නේ. විචාය වෙලා සන්දිි වෙලා තියෙන්නේ. නේද ඔන්න අපිට පලවිනි වතාවට පූර්වාක්ෂරයත් වෙනස් විච්ච. පර අක්ෂරයත් වෙනස් වෙලා අගුරු දෙකටම විච්චාදේශයක් ඔන්න අපට පලවිනි වතාවට හම්බ වුණේ නේද අපිට පලවිනි වතාවට හම්බනාා මේ දෙකටම අකුරු ආදේශ විච්ච අවස්ථාව, අකුරු ආදේශ විචාවස්ථාව හරි. ඔන්න එහෙනම් ඒකක් පැහැදිලි මේක වෙලා තියෙන්නේ තයන්නට අල්පචය නැහිල්ලා ශරු. අකුරට මහප්‍රාණ්්‍ය අකුර චරු වෙලාම ඇවිල් ආදේශ ලා තියනෙන මොකද ඉරුයන්න වෙනස් වෙලා නැහැ වෙනස් වෙලා තියෙන්නේ මහප්‍රාණ අකුරනේද. තාලුජ අකුරට මහප්‍රාණ චය අකුර දේශ වෙලා තියනවා. හරි. දැන් ඔන්න අපි හයිවෙනිී වාර්ක්‍ය තුළ තියෙන සඳිපද දෙකත් අපි කතා කළා. ඉරිමස හත්වෙනි ස්වාක්්‍ය තුළ තියෙන, අි සඳිපද කතා කරමු. යස්්‍යර්තා යස්්‍ය අර්තාක් කියන පදේ සමන් කතා කරන්නේ මොකදක ස්වරසන්ඳයා යස්්‍ය අර්තා යස්්‍ය අර්තාක් කියලා සමාන ස්වර දීර්ගයට අදාළව සන්දිි වෙලා තියෙන පදයක්. ඉට පස්සිතර සපුමාං සපුමාං සපුමා කියලා ගමු ස. අපි මීට පෙරකතා කරම එක විසන්දී අපි ගමු ස මා. අපි කිව්වා සක් සහ ඒ සක් කියන පද දෙක තිබුණෝත් ඉට පස්සේ සොරයක් කෝවයන්ජනයක් නම් තියෙන්නේ ඒ වෙලාවට ඒ විසර්ගය මොකදද වෙන්නේ ලෝ පස්වීම සිද්ධ වෙනවා. ලෝපස්වීම සිද්ධ වෙනවා. ඒක නිසා තමයි සක් පුමා ස පුමා කියලා. ඔන්න විසර්ගය ලෝපස් වෙලා තියෙන්නේ. ඔන්න විසර්ග ලෝපස් වෙලා තියෙන්නේ. හරි එහෙනම් ඒකත් අපි කතා කරලා තියෙන නිසා එකත් සරලයි. අපි බලමු පුමාල් ඊළඟට තියෙන එම වාක්්‍ය තුළම පුමාල් ලෝකනේද. පුමාල් ලෝක කියන පදය. මාල් ලෝක කියන පදේ බලන්න මේ කොහොමද විසන්දිි වෙන්නේ පුමා ලෝක ඔන්න විසන්දිය බලන්න වෙලා තියෙන දේ මොකක්ද කියලා ඔන්න අපි මීට පෙළකිව්වල් ලයන්නට පරක්ෂරේ හැටියට ලයන්න තියෙනවන ඊට කලින් තයන්න තිබුණොත් ඒ තයන්න ලයන්න වෙනවා ඒ තයන්න ලයන්න වෙනවා. වෙලා යන මොකද ලයන්්ට කලින් ඔන්න තියෙනවා නයන්න එකන් තතදදන කියන ඒ වර්ගම තවර්ගේම අවසානකුර ඒ තවර්ගේ තියන අවසාන අකුර ඔන්න නයන්න වෙලා නයන්න තියෙනවා. අන්න ලයන්න පාසෙ තියෙනවා මොකද වෙලා තියනෙ නයන්නත්ලයන්න වෙලා. නයන්නත්ලයන්න වෙලා පුමා කියන එක පුමාල් වෙලා පුමාල් වෙලා ඔන්න එහෙනං දැන් පැහැදිලි අපිට ඔන්න නයන්නත්ලයන්න වෙනවා. ය ලයන්න පස්ෙ තියෙනමනා ඉට කලින් තියෙන නයන්නත් ලයන්න වෙනවා. ඉට කලින් තියෙන තයන්නතු ලයන්න වෙනවා. නේද. අපිට හබුනාා තල්ලික්්‍යතාන් කියන සන්දිිපදය ඉට පසෙ දැන් අපිට හඹුණපුමාල් ලෝක කියන පදය. කුමාල් ලෝක කියන පදය. හරි මේකත් එහෙනම් සරලයි. මේකත් සරලයි වෙන මොකුත්ම වෙලා නෑ වෙලා තියෙන එකම දේ තමයි නයන්න ලයන්නවීම. නයන්න ලයන්න වෙන්නේ කොයි වෙලාවටද. පරක්ෂරය හැටියට ලයන්න තියෙන වෙලාවට බලන්න එතකොට හත්වෙනි වාකෙත් අපි සන්දිරී කතා කරල ඉවරයි අපි අටවෙනකටය අටවැනිකේ තියන අපිට එක්ක සන්දිිපදයයිනේද තත් දනම් තද්දනම් බලන්න තද්දනම් දම් මිසන්ධි කරමු තත් තත්දනම් බලන්නක වෙලා තියෙනදී නේද ඔන්න අපි තයන්නට විිච්ච අවථා තයන්නට වෙනස් විච්ච තයන්නට වෙනස්කම් උනු අවස්ථාවපි ගොඩක් කතා කර මෙනුට හතරක් කතා කලා. දැම් මේ කතා කරට තවත් අවස්ථාවන්. න්න තයන්නට පාසේ පරක්ෂරයේ හැටියට තියන අදද. නේද පරාක්ෂරයේ හැටියට තියෙනවද. එහම වෙලාට මොකද වෙලා තියෙන්නේ. මෙත අකුර අන්න ආ එතනත්්ද වෙලා අන්න මහප්‍රාණ ධ තියෙනවා පසුවක්ෂරයේ හැටට. ඒ වෙලාවටත් ඊට කලින් තියෙන තයන්න මොකද වෙන්නේ. ද වෙනවා. දැන් ඔන්න බලන්නක තයන්නට හැම තැනකදිම වනේමොකක්ද. දයන්න තයන්න? දයන්නවීම තමයි අපිට ගොඩාක් තඇංහල හමුණේ අවස්ථා පහක් කතා කරා පහෙන් හතරක්ම තයන්න දයන්න බවට පත් වුණේ. තයන්න ලයන්න බවට පත් වනේ එක අවස්ථාවයි. ඒ තමයි ලයන්න තියෙන වෙලාවට අනත් හැම අවස්ථාවකම ඔන්න අපිට තයන්න දයන්න තමයි සිදුවනේ. එහෙම වෙලා තත් කියන එක තත් වෙලා දනම් කියන එක එහෙමම තියෙනවා අපිට මෙතැන කිසි වෙනසක් නැතිව. එහෙනම් පොඩි හම්දුරුවනේ පැහැදිලි එකත්. ඔන්න තවත් අවස්ථාවක් තයන්න වෙනස් වෙන අවස්ථාවක් සන්දිවීමද. හරි ඒදවර ඔන්න අටවැනිවාකෙත් තියෙන සන්ධිපදේ ඔන්න එකත් තියෙනකත් කතා කළ අපි බලමු නමය නම එත් තියෙන සධිපදයක් නම නවැනිවා්‍යෙ තියෙනන්නතා නෑ තච්චිල්පං තච්චිල්පං බලමු තච්චිල්පං කියනපදයක් පිළිියට අරගෙන තච්චිල් තච්චිල් පං කියන එක බල විසන්දිි කරමු තත් සිල් පං නේද ඔන්න අපිට විසන්ධි කරහා මහම්බේ තත් සිිල්පං වෙලා තියන්නේෙ මොකද වෙලා තියන්නේෙ මොකද අපිද මේ වගේම සිද්ධියක් මීට හ පෙරහම්බනා මීට පෙරහම්බනා බලන්නොක මෙන්න මෙතන තා වස්ලුණුත කියන තැන තතාවස්ශ්‍රනත කියන තැන මොද වුණේ එතනත් තිබුණේ මෙහෙමමයි මුලින් තිබුණ තයන්න පස්ස තිබුණ නද මුලින් සයන්න තින පස්සෙ තිබුණ තාලුජ සයන්නඒවෙලාට මොකද වුණේ මේ තයන්න චය භවට පත් වුණා අල්පචයන්න බවට පත් වනා තාලුජ සයන්න මොකද වනේ මහප්‍රාණ චය භවට පත් වුණා නේද එහෙම වෙලා තමයි මෙතැන වෙලා තිය නෙත් ඔන්න තයන්න ජයන්න වෙලා සයන්න ඔන්න තාලුජ සයන්න මහප්‍රාණ ජයබවට පත් වෙලා විතරයි තියෙන එකම වෙනස. එනිසා ඔන්න ය තාළුජ සයන්නයි ලං වෙලා තිබුණොත් පූරර්ුවක්සරය සහ පරක්සරයේ හැටියට හැමවෙලා මතකතියාගන්ට ඕනි අල්පජයන්නයි මහප්‍රාණ ජයන්නයි පිළිවෙලට එනවා විශේෂෙන් තයන්නට අල්පචයන්න තාළුජ සයන්නට මහප්‍රාණ අකුර මේ විදිහට ඇවිල්ල තමයි සන්දිි වෙන්නේ එකට හොඳම නිදර්ශනය තමයි මෙන්න මේ සන්ධිපදයත් අපිට නිදර්ශනයි මේ කියන පන්දිිපදයත් ඔන්න එකම විදිහෙෙන් සන්ඳ වෙන්නේ. ඔන්න වෙන් කරලා අපිට ඒවා සංකීන්න තැන් එතකොට මෙතනත් ඔන්න අපිට හම්බවිච්ච පූර්ුවක්ෂරයේ සහ පර අක්ෂරය කියන දෙකම වෙනස් විච්ච සදිිපද දෙකයි හම්බුණේ ඒ දෙක තමයි මේ එකම විදිහට වෙනස් වවීම ගැෙන අපි කතා. දෙකම වැට එහෙම වෙනස් විච්ච දෙක එම විදිට එකම විදිහට පිහිටලා තියෙනකුරු. හරි අපි දහවෙනි නම්වෙනි වාකෙ තියනෙ සදිිපද එපමණයි අපි ය දහවෙනි වාකෙට ජායන්තයේ විරලා ලෝක ජලදා ඉවසජ්ජනා අන්න ඒක අ අවසාන පදය ගැ අපි අවධානීයමු කරමු සජ්ජනා. බලඹ මේක ව අපි විසන්දිි කරමු සත් සත් ජනා බලන්නක ඔන්න අල්තයන්නට තවත් වෙනසක් විච්ච අවස්ථාවක් ජයන්න ඇහිල්ල තියෙනවා. තයන්න පස්සේ පරාක්ෂරය හැටියට ජයන්න තියෙනවා අන්න ඒ වෙලාවටත් මොකද වෙලා තියෙන්නේ. අර ලයන්නට වනා වගේ. ලයන්න තිබ වෙලාවට තයන්න ලයන්න වනාවගේ ජයන්න තිවිිච්ච වෙලාවට මේකත් ජයන්න බවට පත්වෙලා. ජයන්න බවට පත්වෙලා. තමයි සත් ජනා කියනක සජ්ජනා කියලා ඔන්න හැදිලා තියෙන්නේ. පොඩිහාදුරනේ බලන්න එහනම් අපි වාක්‍ය දහයක තියෙන වයන්ජන සන්දී කතා කලා. මේකදී පඩිහාන්දුරට පේට තිබි්ච පොදු කාරණාවක් ඔන්න මම් සිහිපත් කරන්න. ට හම්භ ච්ච ව්‍යන්ජන සන්ධී වලදී පළවෙනි අකුර හැම මොහොතකම තිබුණන ව්‍යංජනා කුරා ව්‍යන්ජනකුරාක් තිබිච්ච හැම සන්ධියයක්ම වැටෙන්නේ ව්‍යන්ජන සන්දිියයට. එහහිදී පළවෙනි පදයි අග එම නැත්තාම් පරුව අක්සරය හැටියට. විසර්ගේ තිබුණනම් ඒ වැටුනේ විසර්ග සන්ධයට පෝරුව අක්සරය හැටියට අනුස්වාරයේ තිබුණා නම් එම සන්දිිය අයත්තුනේ අනුස්වාර සන්දිියයට නිසා දැන් අපේ පොඩි හාදුරු දන්නවා සවර සන්දීය බෙදල අඳුනගඩ දන්නවා. ව්‍යයංජන සන්දී අඳුනගණ්ඩ දන්නවා. විසරග සන්දිිය අඳුනගණ්ඩ දන්නවා සහ අනුස්වාාර සන්දදිිය අඳුන ගණ්ඩ දන්නවා. නිසා මෙන්න මේ ප්‍රධාන සන්ධදි වර්ග හතර, ප්‍රදාන සඳදිී වර්ග හතර අප පොඩි හාමුදුර සිල්මෑ නිවරු දුවල පුතාල හමෝටම හොඳට අඳුන ගණ්ඩ පුළුවන්කමතියෙන්න් ඕනි. අඳුනගන භාවිතකණ්ඩ පුළුවංකමතියෙන් ෝනි. අපි මේතියනෙ, ්‍යයන්ජන සන්දිීක් පිළිබඳ ගත් දැනුම තවටික් අපි ඉදිරියට අරගෙන ය තවපාඩ අට පද රාසියක් අපිට දීලතියෙනවා පෙළපොතති මෙදීර තියෙන සන්ධිපද ටික අපිට මොකද කරන්න කියන්නේ. පහත සඳහා ව්‍යංජන සධිපද. ව්‍යංජන සන්ධිපදටික විසන්ධි කරන්න කියලා ඔන්න අපිට කියනවා. අභ්‍යාසයක් දෙනවා. අි බලමු ව්‍ය මේ සන්ධිපද ටික වෙන් කරන්න. බලන්න පළවෙනි වචනය පලවෙනි වචනය සර දබ්‍රන සර දබ්‍ර වෙන්කරමු සර දබ්‍ර කොහොමද වෙන ස්වන්නේ සරත් සරත් අබ්‍ර සරත් අබ්‍ර තමයි සර දබ්‍ර කියල වෙලා තියන්නේ මොකද වෙන්නේ අපි කිව්වා අයන්නට සොරයකට කලින් තායන්න තිබුුණනොත් ොකද වෙන්න තයන්නට යන්න දයන්න බවට පත් වෙනවා ඉට පස්සේ තච් චවි් කියන එක කොහොමද වෙන්නේ දැම් මතක් කර ගන්න පුුවන් අපි කතා කරලා තියෙනවා තත් ඕ චවි කියන එක තත් චවි අපිට චවි චවි කියල කියන්නේ හමට නේද තත් චවි කියලමයි තියෙන්නේ තත් චවි හොඳේ එතකොට තක්්චවි කිය එක තත් චවිස් කියල විසන්දි වෙනවා තල් ලීලස් කියන එක තල් ලීලස් කියන එක තත් ලීලස් කියලා විසන්දි වෙනවා නේද ලයන්න තිබුණොත් අපි කිව්වා තයන්න නේද පස්සු අක්සරේ හැටියට ලයන්න තිබුණොත් අපි කිව්වා ඊට කලින්තියෙන් තයන ලයන්න බවට පත්වෙනවා කියලා ඊළඟට තියෙනවා මනස් චංචලම් මනස් චංචලම් කියන එක මන මනක් චංචලම් මනස් චංචලම් නද ජයන්නට කලින් තියෙන ජයන්න තාු තාලු ජකුරක්හිදා ඊට කලින් තියෙන විසාර ගේට අපිකව තාලු ජෙස්ස ආදේශ වෙනවයි කියලා. එහෙම වෙලා සන්දිි වෙලා තමයි මනස් චංචලන් වෙලා තියෙන්නේ. හරි අපි බලමටි අපි මකමු මකලවන්න තුරුවක් වචන්දය ගෙන කතා කරමු. එට පස්සේ ජගන් නාත නේද ජගන් නාතත් කොමද විසඳි වෙන්නේ. ජගත් නාතාහ. ජගත් නාතා නද එතන වෙලා තියනමොකද නයන්ට කලින් තිවිච්ච තයන්න අන්න වර්ගාන්ත අකුරබ්බවට පත්වෙලා නද වර්ගාන්තකුරබ්වට පත්වෙලා ජගත් අල්තයන්න අල් නයන්න බවට පත් වෙලා. එතන වෙලා තියනමොකද අපි මීට පෙර කතා කලා නෙද මෙම වර්ගේ වර්ගාන්තකුරක් තියෙනකොට ඊට කලින් තියෙන අකුර එම වර්ගේම එම වර්ගේ අවසා අකුර බවට පත් වෙනවා තයන්නේ වර්ගාන්ත කුරමකක්ද නේ දෙන්න නෑ අකුර ඔන්න ආදේශේ සිද්ධ වෙලා තියෙනවා ඔය විදිහට තමයි ජගත් කියන එක ජගන් වෙන්නේ ජගන් හරි ඊල පස්සේ ඊළඟ අපියන් වචනයට ජගන්න අතා මහච්චක්්‍රම් මහච්චක්්‍රම් මොකද වෙලා තියෙන්නේ චරම් මහත්චක්‍රම් ොවට ජයන්න තිබ නොකට ඊට කලින් තියෙන තයන්න චයන්න වෙන වනේද අර තච්චවිස් කුණා වගේ තච් තච් තච්විකන මත් මහත්්චක්ක්‍රම් වෙනවා සන්මාසාහ කියන එක විසන්දිි කරන්න දැම් පුුවන් ද අපි අ වාක්‍ය තුළදී මාසා සට්මාසා කියලා අපි ඒ විසන්ධි කරා එනිසා ඒගන අයකතා කරන්න ඔන්නහ අපේ පොඩි හන්දුරුන්ට පුළුවන් සන්මාසා කියන එක සට් මාසා කියලා විසන්දිි කරගන්න හරි ඊන වාාසන් තල් තල්ලනාතිනම තල්ලුනාති හොඳ තල්ලුනාති එක හදාගන්න තල්ලුනාති කොහොමද වෙන්න විසන්දිීය ලුනාති තත් ලුුණති එතකොට ඊළඟට මේ ම විස්තර කරන්නේ දැන් නිතර නිතර කතා කරපු දේවල් හින්ද මහා ජය මහා ජය කොහමද විසන්ඳි වෙන්නේ හ අපිට මහත් ජය මහත්ජය එකතකට ජයන්ට කලින් තියෙන තයන්න හැබ අපිකිව්වා ජයන්න වෙන්නේ කියල නේද මහාන් ජය මෙතන තියන්නේ මහත් නමින් මෙන්න මේක එත්නෙමයි මහාන් අන්න මහාන් එදකට මහන්තය ජයන්ට කලින් තියෙන නයන්න අන්න මොකද වෙලා තියන්නේ මොකද වෙලා තියන්නේ මෙන්න මේ ජයන්න චාචජජ ඥය කියන මෙන්න මේ ජයන්නේ වර්ගාන්තය මෙන්න මෙ තෙරෑ පිල්ලා නේද ජයන්නේ වර්ගාන්තය කිය පරක්ෂරය අයිටි වර්ගයේ වර්න්ත වර්ගාන්ත අකුර ඇවිල්ල තියෙනවා ඔන්න කලින් තියන වර්ගාන්තාකුරට තො වර්ගාන්ත අකුර ස්රූපේතමයි මාරු වෙලා තියෙන්නේ වර්ගාන්තකුරතයි මාරුවෙලා තියෙන බලන්න ඊළඟට තියන පදේ චින්මයං චින්මයන් කොහමද චින්මයන් කියන එක විසන්දිි වෙන්නේ විසන්දිිවෙන්නේ ච චිත් මයම් නද එතන වෙන්නම කක්ද අන්න චින් මයන් කියනක චිත් කියන එකට ඔන්න කියන වර්ගාන් තකුර හින්ද මේ වර්ගයේ තියෙන අවසානාකර ඇවිල්ලා චින්මයන් කියලා මේ පදේ සන්දිි වෙලා තියනවා නේද වර්ගාන්ත අකුරු ආදේශයක් වය නසේ රාජන් නිහ කියන තැන රාජන් නිහ කියන තැන කොහොමද වෙලා තියෙන්නේ ර රාජන් ඉහ රාජන් ඉහ කියන මෙතැනදි අයන්ට මොකද වෙලා තියෙන්නේ. තවනයන්නක් ආගම වෙලා රාජන් කියන තැනට කිසිදු වෙනසක් නොවී තවත්තල් නයන්නක් ආගම වෙලා මේ ඉයන්න මෙන්න මේ නයන්න තුළට ගමන් කර තබයි රාජන් නිහ කියන පදය ඔන්න සන්දියව ලතින විසන්ධය කොහොඳසවට රාජන් එහ. ඊට බස්ස තච්චීලාන්න තච්චීල කියෙ අපි දැ අපිට හම්බුනා මේ වගේ පදග කීපයක්ම මීට පෙරසදිි ච්ච කොහොමද තච්චීලක් කියන එක විසඳි වෙන්නේ තත් සීලා නෙද තත්සීලා ඔන්න තත්සීලා ඉට පස්සේ අයිතිෙන තච්චාත්‍රම් තච්චාත්‍රම තේ වගේමයි තත් එකම විදි තත්ශාස්ත්‍රම් නේද තත්ශාස්තරම් ආපහු හම්බෙනවා තවච්චත්‍රම්න්න තවච්චත්තරම් කොහොමද විසඳි වෙන්නේ තවචචත්ත්‍රම් චත්තරම් අන්න තවත් චත්්‍රම් තවත් චත්්‍රම් කියලා සදිි වෙනවා. ට පස්සේ ඉට පස් තියෙන ඔන්න පදයක් විසි පහ මෙන්න මේ එතන මෙකුර නැහැ වැරදීම විසි පස්වෙනි පහලෝසනි පදය Dawan naswa, dawan naswa, koh mati bisa nanti dawan dawan, dawan, dawan aswa, bisa ya dawan aswa, dawan aswa. aswa, tamai dawan නස්වක් වෙන්නේ හේතුව අර කලින්කිව වගේ නයන්නක් ආගමවීම සිද්ධ වෙනවා. නයන්නක් ආගම් වෙලා තමයි දාවන්න නස්වක් වෙන හරියට රාජන් නහ කියන තැන සන්දි වුණාවගේ. එට පස්සේ මුරුච්ච කටිකම්. අ යාට නාටිය ගුත්ති නෝ මරච්ච කටිකන් කියලා නේද. නුච්චටිකන් කියලා බොහොමම් ප්‍රසිද්ධ ලස්සන සුන්දර නාටකයක් හම්බෙනවා. මලුච්ච කටිකම් කොහොමද විසන්දිවෙන්නේ. රු සකටිකම් මරුත් සටිකම් අන්න මරුත් සකටිකම් තයන්න ජයන්න වෙනවා තාළුජ සයන්න මහප්‍රාණ චයන්න වෙන. මුරුච්ච කටිකම් වෙනවා. ඉට පස්සේ ඉස්මරන් නුවාච ඉස්මරන් වවාජ විසන්දිි වෙන කොහොමද මර ස්මරං වවාච එතකට එකනත් වෙන්නේ අරාජන්නේ එහ දවන්න අස්වක් වගේ වුණ වගේ ආගම වීමක් මොකක් ආගම වීමද නයන් ආගම වෙනවා නයන් ආගම වෙනවා එස බවන්ස්ථනෝති අපි අරකි කතා කරන්නේ ද පලවෙනිම වචනය කස්මින්ස්චිත් වගේ කොහොමද විසඳි වෙන්නේ භවාන් බවාන් තනෝති නද බවාන් තනෝති වෙන්නේ නයන්නට අනුස්වාරය වෙනවා ඊට පස් එෙත් අයන්නම තැන ධන්තජෙහින්ද ධන්තජසයන්න උස්ස. මෙ තැන්ඩ ආදේශවීමන්න මේ ආගම වීම සිද්ධ වෙන. එහම තමයි බවන්ස් තනති කිය පදය හැ දෙන්නේ ඊට පස්සේ අපිට හම්බෙනවා අජන්ත අජන්ත කොහමද වෙන්නේ අජන්තා බලන්න අපේ අජන්තක් වෙන්නේ අපේ අජ් අන්ත අජ අන්ත අ අන්ත අජන්තක් වෙනවා නේ අන්ත අජන්තක් වෙනවා වෙලා තියෙන කිසි දෙයක් වෙලා නෑ සාමාන්‍යව්‍යන්ජනය ඇතුළට අපි සවරය ඇතුල් කරන්නටඕනි සවරය ඇතුල් නොකර අපිට ලියන්න බෑයි නිසා තමයිත අජන්තක් කියලා සඳිවෙන්නේ. ඉට පස්සේ අපිට හම් වෙන බවාල් ලිකති අන්න භවාල් ලිකත්ති. කොමද බවාල් කියන එක බවාන්. ලිති නේද බවාන් ලි බවාල් ලිකති වෙනවා බවාල් ලිකති වෙනවා හරි ඊ ලඟට බලන්න මොක තියෙන කදාචිත් කදාචිත් චෛයායා අන්න කදාචිත් බන්න කදා කොහමද මිසඳ වෙන කදාච්චිත් සයියායා නේද සයියායා ඔන්න කදාචි සයියායා තයන්න චයන්න වෙනවා අල්ප චයන්න තාරුජ සයනට මහ ප්‍රාණ ජ ආදේශ වෙන කදාචිත් චයියායා ඉට පස්ස විසි දෙක ප්‍රාගේව ප්‍රාගේව කොහොමද ප්‍රාක ඒ ඔන්න ප්‍රාක්් ඒව කියල තමයි මිසන්දිවෙන් එතරන මොකද වෙලා තියෙනන් ඒ වගේ අපිට හැබ උන්න ඒ කියන එක ඔන්න ඒ කියන ස්ොරේ තියෙනවා පස්සේ ස්ොරයට කලින් කයන්න තියෙනවා අන්න කයන්න ගයන්න නැහැබැයි වෙලා තියෙන්නේ අප අ කිව්වේ ගෝසාකොරු අගෝස වෙනවයි කියලා ඉගැන පලවෙනි පිළිය පහලට පිළිවෙලට වෙනිි පේලිය බවට පත් වෙනවා අරියට තයන්න දයන්න වනාා වගේ ඒවගේ කයන්න ගයන්නවීමටමයි මේ වෙලා තියෙන්නේ නෙදක් කයන්න ගයන්නවීම කතා කළ එතකොට අපිට හම්බෙනක් විසි තුන බවාංචුර බවාර කොද විසන්දිි වෙන්නේ බවාන් සූරහ බවාන් සූරක් පෙලා ඒ තැන මොකද වෙලා තින් අපිටඒ ඒ වගේකොත් හම් න්න න මෙතැන තියෙන්නේ ඔන්න මෙතන අපි මුලින්ම කරන්න තාලුජජ සයනට මොකද ආදේශ වෙන්නේ. මහප්‍රාණ ච මහප්‍රාණ ්ච ආදේශ වෙනවා මහපා් චය ආදේශ වනාට පස්සෙ මොකද වෙන්නේ ඊට කලින් තියෙන වර්ගාන්තකුරට වර්ගාන්තාකුරට වර්ගාන්තකුර මාරු වෙනවා මෙන්න මෙච්ච ආදේශ වෙන ච අකුරට අදාළව එම වර්ගයේ වර්ගාන්තකුර ආදේශ වෙනවා. නේද මේ පැත්තේ තාර්ජ සයනට මුලිම් මාදේශ වෙනවා මහප්‍රාණ ච මේක මහප්‍රාණ චවුණට පස්සේ මෙතන මහප්‍රාණ ච ආදේශ වුනාට පස්සේ මෙන්න මෙතන තියෙන නයන්න මෙච්ච වර්ගේ චාච ජාජඥ අපි ම්ෝක කියල ලිය අද්දිලියන ය ඒය බවට මීනය පත් වෙනවා නේද එතකොට අන්න එහෙම තමයි මෙතෙන්ට බවාංච බවාංචූරක් කියලා මේ පදේ සඳවීම සිද්ධ වෙන්නේ. අවසාන පදය විසි පස්සෙනක අංකිතා නේද අංකිත අංකිිතක් කියන්නේ තනි පදයක් හැබැ එතන තියනෙ අභ්‍යන්තර සන්ධිය අප බලමු එතන වෙන්නේ අපි අං ඉතාක් කියලා තමයි මේක ලියන්නේ හැබ එතන සිද්ධ වෙන්න මොකක්ද. මෙන්න මේ බින්දුව බින්දුව අර කයන්නට අයිති වර්ගයේ කයන්නට අයිති වර්ගේ වර්ගාන්ත අකුර බවට පත්වෙනවා මේ බින්දුුව ඒ ඇැන කයන්නට කලින් අපි මේ තියන බිඳ මොකක්ද අකුර මෙන්න මේ අකුර බවට පත්වෙනවා. ඒ අකුර බවට පත්වෙනවා. එහෙනම් ඔන්න පැහැදිලි, කොහොම මේ අකුරු ටික මේ වචන ටික සන්දි වුණේ කියලා. නෙද කොහොමද මේ පද ටික සදි වුණේ කියලා. දැන් ගොඩා අපේ පොඩි හම්දුරුවරුන්ට ෆිල්මෑනිවරුන්ට, බවලපුතාලට හැමෝටම පුළුවන් ව්‍යයංජන සන්ධිපදයක් දුන්න හාම අන්න ව්‍යයංජන සධිපදය හඳුන ගන්ට. ව්‍යයංජන සන්ධිපදය හඳුන ගන්ට. එ ව්‍යංජන සන්ධිපදය සන්දිිවෙලා තියෙනෙ කොහොමද කියලා කොහොමද කියලා සාගච්ඡා කරන්නත් දැන් අපේ පොඩි හදුරුන්ට පුළුවන්. එහෙනම් අපි ඒ දැනුමත් එක්ක දැන්යන් අපි තවත් අලුත්පාඩමකට අලුත්කාරණාවක් ඒක්ක. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත දැන් අපි ගොඩාකි ඉගෙන ගත්ත දැන් අපි සූදානං වෙන්නේ ඉගෙනගත්ත අප ව්‍යංජන සදිි පිටිබඳ දැනුමත් එක්ක විසන්ධි පද ටිකක් දීලා තියෙනවා අන්නේ විසන්ධි පද ටික සන්ධිකරන්ට සන්ධිකරන්ට. තිය නිසා ද අපි අභ්‍යාසය තමයි දැන් කරන්න යන්නේ හරි. බලමු. මහා ලාබා කොහොමද වෙන්නේ මහාං ලාබක්කිෙනෙක ලයන්න තිබුණුත් මොකදුණේ. මහාල් ලාබක්කුණා නේද මහාල් ඒන්නේ මේ නයන්න නයන්න මොකදුණේ මේ ලයන්න බවට පත් වනාා අපිට එහෙම තැන් හම්බ වුණා මහාල් ලාබා. සුගන් ඉහ හරිටාර රාජන් ඉහ කියලා අපිට හම්බුුණ එතකොට මොකද නේ නයන්නක් ආගම වෙලා මේක සන්දි වුණා. නයන්නක් ආගම වුණා නේද. සුගන් නිහ සුගන් නහ කියලා මේ අපිට සදිිකරන්ට වෙන්නේ. සන්දිිවෙන විදිහ. ඉට පසි විද්වත් ජනක් කොහමද වෙන්නේ ජයන්ට කලින්ති ිච්චත් අයනයට මොකදුණේ. ජයන්ට් අරසජජනහ කියලා පි හැදී. ඒවගේ විදවත් ජනස් කියන එක විද්වජ ජනක් වෙනවනේද. විදවජ ජනක් වෙනවා. ඉර්වාාසි උදවලක්. ද්ලක් කියන තැන අන්න අපිට හම්බුන්න ජයන්න තියෙන පස්සේ ඊට කලින් තියෙන දයන්න මොකද වෙන්න මේකත් මේකත් මේ දයන්නත් ජයන්න බවට පත්වෙන උද්ජුවලක් නේද උද්ජුවලක් අර ජයන්ට කලින් තියන දයන්න ජයන්න බවට පත්වෙලා උද්ජුවලහ කියලා මෙන්න මෙතන පදේසන්දිී වෙනවාට පස්සේ අපිට නිරන්තරයෙන් හම්බ වෙන පදය තත් හිත තත් හි කියන මෙන්න මේ පද දෙක එකතු වෙන්න කොහොමද. තත් හිත කියන ැන මෙන්න මේ හයන්නට මහපාණු දහයන් ආදේශ වෙනවා. දයන්න ආදේශ වෙලා මේ මේ තයන්නත් දයන්නක් බවට පත් වෙනවා. නෙද තද්ධිත තයන්න දයන්න වෙලා තත් වෙනවා මෙතන හිත කියන තින හයන්නත් මහප්‍රාණ දහැන්න බවට පත් වෙලා තත්්ධත කියලා මෙතන සන්දිවීම සිද්ධ වෙනවා. එන්න පාසේ කහ කස්චරතිගෙනගේ අපික චයන්ට කලින් විසර්ග තිබුණනු මොකද වෙන්නේ. ජයන්න තාලුජ නිසා විසර්ගයට තාල්ුජස ආදීර්ශ වෙනවා. එහෙම වෙලා මොකද වන්නේ කස් චරති නේද කස් චරත කියලා පදය සඳි වෙනවා. වාක්විද්‍යාවාක්විද්‍යා මොකද වනේමයන්න පස්සෙටයනකොට කයන්න කයන්න අගෝසා කරක් ඒ අගෝසකුර එම වර්ගේ තුන්වෙනි අකුර බවට පත් වෙනවා. වාගවිද්‍යා,වාගවිද්‍යා කියලා මේක හැදෙන වනේද. සදිිපදය කොහොම දැ දෙෙන්නේ වාගවිද්‍යා. එට පස්සේ තියෙන තව පද්ධ දෙකක්. දෙක්නාග දෙක්නාගත් කොමද වෙන්නේ. අන්න ඒක දිනාගත් වෙනවා. දෙක්නාගත් කියන එක මෙන්න මෙටෙන්න කයන්න වර්ගේ නෙමෙයි මෙන්න මේ වර්ගාන්තකුරට අදාළව මෙතැන කයන්නේ කයන්නේ අවසානාකර කයන්න අයිති වර්ගේ වර්ගාන්තාකුර මේ කයන්නට ආදේශ වෙනවා. එහෙම වෙලා දින්න ආගහ කියල මේ පදය සඳි වෙනවා. මංහිතන්න මේටක ආරුනෑ පඩිහමුදුරනට සන්දි කිරීම හරි ලේසි අපි ට පෙරස්ථාකච්චා කරපු නිසා විස්තරාත්මකව හිට පසිබාන ස් චන්දක් කියන එක කොහොමද වෙන්නේ. මෙතෙන්න චයන්නක් ආගම වෙනවා. ස්වච්චන්ද. ස්වච්චන්දක් කියලා මෙන මෙතන ආගම වෙලා චයන්නක් මේක හැදෙනවා. ඒ වගේමතමයි මේකත් පරි්චේදක් කියන එක ආගම වෙනවා චයන්නක්. ජය ආගමවෙලා පරිච්චේදක් කියලා. පරිච්චේදක් කියලා මෙන්න මේ පදේ සන්දි වෙනවා. ඉට පාස සත් සත්චාරිත්‍ර කොහොමද සච්චාරිත්‍රක් වෙන්නේ. ඒක වෙන්නේ සද් චාරිත්‍රහ නේද. කියන එක ජයන්න තියෙනකොට මේ සච්චාරිත්‍රහ කියලා සදිකරට පුළුව සච්චාරිත්‍ර එකයන්න චයන්න මේ පැති තියෙන හිද මේ පැති තයන්නටත් චයන්න වෙනවා ජයන්න වෙනවා සත් සච්චාරිත්‍ර ඇස උත්චාරණ උත්්චාරණක් කියන කොහොමද අපි නිරන්තරයෙන් කියන වචනය මේ චයන්න මේ පැත්ති තියෙන හිඩ මේ පැත්තේ තයන්න ජයන්න බවට පත් වෙලා උච්චාරණක් කියල පදය සදි වෙනවා උච්චාරණ ඒතෙ බලන්න ඊළඟ පදේ වාග දානම්වාග දානම් කියන තැන කොහොමද වෙන්නේ. අපි කලින් නුත්කරාව ගැවාග විද්‍යා හැදුන වගේ මේකවාග දානම් වෙනව නේද.වාග දානම්. එස සට අංග. සට් අංගහ කියන එක කොහොමද වෙන්නේ.නේද තයන්න ඩයන්න බවට පත් වෙනවා. සඩංග නේද ටයන්න අගෝසා කුරක් ගෝසාකර ගෝසාකුරක් බවට පත්වෙනවා එහෙම පත් වෙලා මේක සඩ් සඩංගහ කියල මේ පදය සන්දිවීම සිද්ධ වෙනවා. එයට පස්සේ සදගුණක් සදගුණක් කියන එක මෙතන වෙන්න මකද තයන්න දයන්න බවට පරිවර්තනය වෙනවා. දයන්න බවට පරිවර්තනය වෙලා සදගුණක් වෙනවා. සදගුණක් වෙනවා. එටවාසේවාක් මයම්වාක් මයම් කියන තැන මොකද වෙන්නේ. මෙතැන වෙන්නේ අන්න කයන්න, ගෝසාකුරාක් එම ගෝසාකුරේ තුංවනි අකුර බවට පත්වෙනවා එහෙම වෙලා වාගමයම් කියල පදය හැදෙනවා. නේද වාගමයම් කියල පදය හැදෙනවා. බලන්න ඊළඟ පද දෙක උත් නතෙක් නේද. ඔත් නතෙස්තිෙන පද දෙක එකතු වෙලා අපි නිරන්තරෙන් අහන්ඩ ලැබෙන පදයක් ඇදෙන උන්න තිනේද. මේ තයන්න නයන්න බවට පත්වෙනවා. යන්න නයන්න බවට පත් වෙලා උත් නතෙක් කියන එක උන්නතෙක් කියල පදය හැදෙනවා.ඉට පස්සේ කස්චිත් නේද. කස්්චිත් කියන පද දෙක එකතු වෙලා මොකද වෙන්නේ මෙතැන සැබවිීම කස්්නෙමේ කහ විසර්ගය අයිතිෙන් ඩෝනේ විසර්ගය ඇවිල තිෙන හැබැයි මෙතන තා ජයන්න තාළුජහින්දා මේ සයන්න මොකක් වඩෝනද තාලුජසවෙන් ෝනේ එහෙම වෙලා මේ පදය එකතු වෙලා හැදෙනවා කස්්චිත් නේද. සස්්චිත් කියලා මේ පදේ සන්දිි වෙනවා. බලන්න අවසානක සද්ජන සජ්ජනක් කියනක කොහොමද වෙන්නේ. මේ පැත්ති තියෙන මේ ජයන්න බලපෑම මෙන්න මේ දයන්නට යනවා. ඇවිල්ලා ඒකා සජ් අල් ජයන්නක් බවට පත්වෙනවා. අල් ජයන්න අ්බවට පත් වෙලා සජ්ජනක් කියලා මේ පදයක් සන්දිි වෙනවා. බලන්න පොඩි හාමුදුරුව හරිම ලේසිනි ක්‍රමටික අඳුනගත් තන ක්‍රමටික අපි තේරුම් ගත් තන අපිට ඕනෑම වය්‍යජනස්. අකුරුට එකක් වෙනස් කරලා ලස්සනට සුකෝච්චාරණය ඇතිවෙන විදිහට අපිට සන්ධි කරන්න පොළුවන්. එ නිසා දැන් අපි ඉගෙන ගත්තා ව්‍යංගෙන සදිි පිළිබඳ ඔහොඳ දැනුක් අපිට තියෙනවා එහෙනම් අපි මේ හයිවෙනි පාඩමේ තවත් එ කොටසා කවසන් කරන්ටයි මේ බලාපොරොත්තුව. දිං අද දවසේDP පිරිවෙෙන් එඩකේස ඒ ශාස්්‍රී ව්‍යයාමේ තුළ අප පොඩිහා මුරුවරු සිල්මෑනිවරු දුවලපුතාලා ගොඩාක් දැනුම එකතු කරගත්තා ඉතිං ඒ උතුම්ම ඒ ශාස්ත්‍රීය කර්ථක් විට උර දෙෙන ඒ දම්මික පේරා ප්‍රසිලාා පෙරරා පදනම මගින් සිදු කරන්නේේ ශාස්ත්‍රය කර්තවවයට අපේ ආසංසනය පිරිනමින්. අපේ පොඩි හාමුදුරල්ලට සහ සිල්මෑනිවරුන්ට දුවලපුතාලට ජයග්‍රාහහි අනාගතයක් වේවා කියන පාර්ථනාව සමගින්. හැම දෙනාටම තොනරුුවන්සන්න පාර්තනා කරමින් අද දවසේ පාඩම අවසංකරනවා. සප්පදානම් දංමදානන් චිනදී සියලුධානයන්ට වඩා ධර්මදාානය උතුම්බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොඩි හා මුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දරුවන්ගේ දහම් ඇස වර කරමින් සම්බුද්ධ ශාසන චරස්थතිය උදෙසා ධම්මක පෙර ්‍රෙසිලා පෙරර පදනම මගින් සිදු කරෙනමු සමාජ සත්කාරයි පෙරිවෙන් අධ්‍යපට